නොති ඇතුළේ ඒගොල බලෙන් බන්ඳ ගන්නවා මේ දවස්වල පවුලකින් දෙන්නෙක් ගන්නවා ඒ වගේ. මේ සංඛ්‍යාව අපි මරණ තරමට එයාට ගන්න පුළුවන්. ඔය ලක්ෂ දෙක මරණකම් එයාට එක් කරන්න පුළුවන්. නමුත් දැනත්යෙන් එන කට්ටිය නෙමෙයි. ඒගොල්ලෝ ප්‍රභාකරන්ගේ සටනට ඒක අනුමත කරලා කැමැත්තෙන් එන අය නෙමෙයි යුද පිටියට. ඒගොල්ලෝ පුහුණු ආදී ඒගොල්ලන්ට අර පරණ ප්‍රභාකරන්ගේ හමුදාවේ අය විතර කැපවීමක් නෑ, හැකියාවල් නෑ. ගන්ධ එයාගේ දැන් පිරිහීගෙන යන සටන් කාමින් ටිකක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි දත්තවසේම යුද පිටියෙන් ඉඳලා එන සෙබළුට කවුරු හරි කතා කරොත් තේරෙයි. ජනත උතුරේ අපිට තියෙන සංඛ්‍යා අනුව උතුර පමණක් නැගෙනහිර අපි ඒගොල්ලොන්ගේ මැරුවා කියලා අපි හිතනවා 1700ක් පමණ. උතුර පමණක් අපි හිතනවා 5000කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිහිලා තියෙනවා. වවුනියාවේ 57 සේනාංකයේ ප්‍රදේශයේ පමණක් ගිය අවුරුද්ද මාර්තු ඉඳලා දැන් ඒ කියන්නේ මාස 10ක් ජනවාරි වර එනකොට මාස 11ක් වෙනවා. එතන පවණක් නැරලා තියෙන 2400ක් පමණ. ඒගොල්ල නම් වලින්ම ඒගොල්ලෝගේ දුරකථන පණිවිඩුව මාරු වලින් දීලා තියෙනවා. ඒකෙන් භාගයක් පමණ. නමුත් ඒක තමයි LTTE එකේ හැටි. මැරෙන ඔක්කොම දැන් ඒගොල්ල ප්‍රකාශ කරන්නේ. ඒ පැත්තේ ඉඳලා එන හැම දෙනාම NGOස්ලා මන්ත්‍රීවරු ආදී සියලු දෙනා පිළිගන්නවා දවසකට 15ක් පමණ මැරනවා කියලා ඒක. මේ පහුගිය මාස 11 30 ඒ වගේ මැරෙනවා නම් නමුත් සමහර අවස්ථාවල 25 30 මැරිච්ච අවස්ථා තිබ්බා. මන්නාරේ අපි යුද්ධ පටන් ගත්තේ සැප්තැම්බර් මාසේ. දැනට 700ක් පමණ මැරලා තියෙනවා. මන්නාරේ පවණක් සැප්තැම්බර් ඉඳලා මේ මාස 4ට. මේ වැලිය පටන් ගන්න තාම සුමාන එකමාරයි. දැනට 25කට වඩා මැරලා තියෙනවා. මේ ඒගොල්ල විනාශ වෙන එක අපි බලාපොරොත්තු වෙන ආකාරයට අපේ ඉලක්කයන්ට අනුව ඒ විනාශය අපි ඒගොල්ලන් ළඟා කරනවා. ඒ අතරම ඒගොල්ලන් ජාගිය අවුදත් විනාශ වෙනවා. අවිය අවුදවලට හානි වෙනවා. යුද්ධයක් කරන්න බෑනේ වෙන්නේ නැතුව. තුවාලකාරිය ගොඩ ගැහෙනවා මැරෙන අයට අමතරව. ඒගොල්ලොන්ගේ අපේ වෙඩි බලයයි ඒගොල්ලන්ගේ වෙඩි බලයයි සැසඳුවම අපේ 10000ක් තුවාලේලා තියෙනවා. පහුගිය 2006 මැද්දේලා මේ වෙනකොට. ඉතින් අපේ වෙඩි බලයයි ඒක සැසඳුවම ඒ වගේ 4-5 දිනක් ඒගොල්ලන්ගේ තුවාල වෙනවා. LTTE පිරිනවනවා කියන එක අපට අපේ SP-ට පේනවා ඒක. සමහරු ඒක දැක්කත් පිළිගන්න කැමති නෑ. එවැනි අය තමයි කියන්නේ ඔය වාක්‍ය ප්‍රශ්න ඇති කරන්නේ. LTTE කෝ ඉවරද? තාම මොකද ඉවර නැත්තේ? ඇයි මුල කිව්වන්නේ නැත්තේ හමුදාව? අවුරුදු 25 යුද්ධයක් අපි කියලා නෑ. අවුරුදු දෙකෙන් ඉවර කරනවා කියලා. 10000ක ත්‍ස්තවාදී හමුදාවකට මුහුණ දුන්නේ. 10000ක් විනාශ කරන්න බෑ අවුරුදු දෙකක් ඇතුළත. නමුත් අපි අවශ්‍ය ප්‍රමාණයට දැනට විනාශ කරලා තියෙනවා. LTTE එක අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී විනාශ වෙනවා කියන එක ගැන අපට විශ්වාසයි. ඔබතුමා මෑත දිනකදී ප්‍රකාශයක් කළා දැඩි විදියට ප්‍රකාශ කරා. ඔබතුමා විශ්‍රාම යාමට කලින් තව ඊළඟට එන හමුදාපතිවරයාට මේ උවදුර බාර දෙන්නේ නැහැ කියලා. ඔබතුමාට දැඩි විශ්වාසයක් තිබෙනවද මේ ඉදිරි කාලය තුළදී මේක සමුලින් විනාශ කරන්න පුළුවන් වෙයි කියලා? ඔව් මං හිතනවා ඒක මේ ඒක මගේ වල්කීමක් කියලා මං හිතනවා. මම මේ රට වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකමක් කියලා. මේ යුද්ධය හමුදාපති කෙනෙක් බාර ගන්නවා ඊළඟ හමුදාපතිට බාර දෙනවා. දව කටින් අතර ගිහිල්ලා තියෙනවා මම හිතන්නේ මේ ඒක ගෙඩියක් බාර දෙනවාගේ මුගක් කාලයක් තිස්සේ. ඉතින් ඒක කරනවා නම් මේ එවන මේ රට තනාගට යන්නේ නැහැ. ඒක අන්දා මගේ උපරිම ප්‍රමේය යොදනවා මට විශ්වාසයක් තියෙනවා. මේ අවුරුදු එකමාරය අපි ආපු දුර බැලුවම මේ ඉවර කරන්න පුළුවන් කියලා. ඉතුරු කොට ඉවර කරන්න පුළුවන් කියලා. අපේ කැපවීම තියෙනවා අදිස්ථානේ තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මම තව අවුරුදු 10ක් හමුදාපති වෙලා ඉඳලා අවුරුදු 9කින් ඉවර කරනවා කියලා. මට සාමාන්‍ය හමුදාපති වෙනකොට හම්බ වෙන විදිහට වාරයක් හම්බ වෙයි. ඒ වාරය ඇතුළත මේ ඉවර කරන්න පුළුවන් කියන එකේ මට විශ්වාසයක් තියෙනවා. අපි දැනට ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. නැගෙනහිර බේර ගන්න බෑ කියලා කට්ටිය කිව්වනේ මුලදීම අපි මාවිල්ලාරු ඇල්ලුවාම කට්ටිය කිව්වා මාවිල්ලාරු ඇල්ලුවා කියලා හිතන්න එපා යුද්ධ ඉවරයි කියලා. සම්පූර්ණල්ලුවමත් එහෙම කිව්වා. අර මේ බ්‍රිතාන්‍ය මහකොමසාරිසුත් කිව්වා සම්පූර්ණල්ලුවන් පස්සේ මීටින් එක බන්දක් එයා කියනවා හමුදා මේ සීමිත ජයග්‍රහණ ලැබුවට ඉතින් දෙපා මේක සම්පූර්ණ ජයග්‍රහණ දාගන්න පුළුවන් වෙයි කියලා කියලා. නමුත් අපි ඒක ඉදිරියට ගෙනිහිල්ලා මුළු නැගෙනහිරම අල්ලලා පෙන්වුවා වරුන්ද සසන් කළා. ඒ ඉදිරි ටිකත් කරලා පෙන්වන්න පුළුවන් අපට. පැටියක් තියෙන හැට පොඩ්ඩ යුසීවෙන් බලාගෙන ඉන්න වෙයි. මේ ග්ලේසි පාපි වදන්නේ LTTE ප්‍රස්තවාදී හමුදාවක්. LTTE එකටත් අපි මොන වුණත් පිළිගන්න ඕනේ අතීතයේ ඒගොල්ලෝ හුඟක් පුහුණුවක් අත්දැකීම් ලැබපු හමුදාවක්.
ඒගොල්ල විනාශ කරලා අපි කොහොමරි ඒ අපේ අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්නවා. ඔහොම දවස්වල දැන් ඔබතුමා කවිතාවත් චිත්ත ධෛර්යයෙන් යුක්තව අපේ රටවිරුවන් මේ හිමි වලදී රට රැක ගැනීම නැත්තම් අර LTD ත්‍රස්තවාදී විනාශ කිරීමේ සටනට දැඩි වෙහෙසක් දරනවා. අපි දකිනවා මේ රටවිරුවන් කැලෑවල් තුල ඉතාමත් දැඩි දුක් විඳින්න මේ ඇතමුන් කියන දෙයක් තමයි මේ අඩියට වැඩ කරන හමුදාවක් කියලා. නමුත් අපි දකින දෙයක් තමයි ඊට එහා ගිය හමුදාවක් අපේ රටේ සිටින්නේ. රට ගැන, ජාතිය ගැන ඉතාමත් දැඩි හැඟීමකින් කටයුතු කරන රණවිරුවන් පිරිසක් අපේ රටේ සිටින්නේ. ඒක මම කියන්නේ අපිට ඉතාමත් විශාල සම්පතක්. නමුත් ඔබතුමා හමුදාද හමුදා ප්‍රතිවරයා වුණාට හමුදා සෙබලෙක් හැටියට බැලුවොත්, එහෙම නැත්නම් රණවිරුවෙක් හැටියට බැලුවොත් අනිත් පැත්තෙන් ලැබෙන දායකත්වය, දේශපාලන පැත්තෙන් ලැබෙන දායකත්වය, රටේ සිවිල් ජනතාවගෙන් ලැබෙන දායකත්වය පැහැදිලිවට පත් වෙනවාද? ඒ අනිවාර්යයෙන්ම මම හිතන්නේ මහ ජනතාව මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා. ඒගොල්ලන්ට වැරදි වැරදි අවබෝධ දෙන්න උත්සාහ කරත් මේ පාර්ශ්වවලින් මහජනයා මං හිතන්නේ දකුණේ ඉන්න මහජනයා පමණක් නෙවෙයි දෙමළ මහජනතාවත් අපට ආරංචි උතුරේ ඉන්න මහජනතාවත් පිනොත් කියලා හමුදා වෙනකම් බලාවේ ඉන්නවා කියලා ඒගොල්ලෝ කකුල් දෙක අල්ලලා වඳිනවා කියලා එහෙම කියලා තියෙනවා හමුදාව ආවොත්. ඒගොල්ලෝ බලාවේ ඉන්නේ අපි කොහෙද දැල්ලේගොල්ලෝ බේරගන්නේ කියලා. ඒ ඔක්කොගේම ආශිර්වාදය අනිවාර්යයෙන්ම තියෙනවා. මහජනතාවගෙන් අපට ලැබෙන සහයෝගයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒක ඔප්පු කරන්න පුළුවන්. ඒක අවුරුද්දක් ඇතුළත 30,000 හමුදාවට බඳුනා කියන එකෙන් ඔප්පු වෙනා මහජනතාව මේ ප්‍රශ්නය කොහොමද බලන්නේ කියලා. පෞගිය කාලයේ මට මතකයි ඊට ඉස්සෙල්ලා කාලේ අපට අවුරුද්දට 3000ක් බඳ ගන්න බෑ හමුදාව. යුද්ධ නැති ඔය පීස්ටොක් කාලෙත් අවුරුද්දට 3000ක් බඳ ගන්න අමාරුයි. යන්තම් අර පෙන්ෂන් යන සංඛ්‍යාවට හරියන්න බැඳෙනවා. නමුත් මේ වගේ උද්යෝගකින් කවදාවත් බැඳෙන්නේ නැහැ. ඒකෙන්ම පේනවා මහ ජනතාවගේ මේ ප්‍රශ්නයට ඒගොල්ලෝ දක්වන සහයෝගය කොහොමද කියලා. ඒක වෙනත් සාක්ෂි අවශ්‍ය නැහැනේ. රජයේ පැත්තෙන් අපට යුද්ධයට අවශ්‍ය මොනවද, උපකරණ මොනවද, ඊට පස්සේ පහසුකම්, යාන වාහන, ඉඩකඩ මේ අවශ්‍ය ගොඩනැගිලි ආදිය ඉල්ලපු කිසිම දෙයක් කිසිම අඩුවක් නැතුව දෙනකන් දීලා තියෙනවා. දැන් නැගෙනහිර පැත්තේ අපි කොච්චර අලුතෙන් කැම්ප් හැදුවද, කොච්චර විශාල ප්‍රදේශයක් අලුතෙන් අපි අත්පත් කරගත්තා. දැන් ඒ පැතිවලට ගියාම පේනවා ඒ සබළු අවශ්‍ය සියලුම පහසුකම් නැතුව ඒ පැතිවල රාජකාරී කරනවා. දැන් උතුරේ වවුනියාව, මන්නාරම, වැලිවේ රාජකාරී කරන සබළු උගක් දුක් විඳින රාජකාරී කරන්නේ. අර ගුවා රූපවාහිනියත් මම දැක්කා සින්තුරාගේ පෙන්නන ඒගොල්ලෝ අර මඩේ ට්‍රැක්ටර් තල්ලු කර කර එහෙම කරන්නේ. ඒගොල්ලෝ ගැන රජය බලා ගන්නෙ නේද? එහෙම නැත්නම් සබළු වැටුපට බැඳිච්ච සබළු නම් එහෙම වැඩ කරන්න අවශ්‍ය නැහැ. වැටුපක් ගන්නවා තමයි. මොකද ඒ වැටුපක් ලැබෙන්න එපා. ඒගොල්ලෝ මේක කරනවා පාර්ට් ටයිම් වෙන ජොබ් එකක් කරන්න බෑනේ. ඒගොල්ලෝ මේ පවුල් බලා ගන්න, ගෙවල් වලට කන්න බොන්න දෙන්න, මහල් දෙමෝපිය බලා ගන්න වැටුපක් ගන්නවා. නමුත් වැටුපට භවනක් වැඩ කරනවා නම් අර විදියට මාන්සියලා දුක් විඳගෙන කැලෑ ඇතුලේ ඉඳගෙන ඔය සමහර සේනාංක ඒ කට්ටිය කැලේ තමයි ඉන්නේ, නිදාගන්නේ, වතුර බොන්නේ, කන්නේ, ඔක්කොම කරන්නේ පහුගිය මාස 11 තව. එළියකට ඇවිල්ලා නැහැ. ඉරවිලියක්වත් දකින්න තරම් තැනකට එන්නේ නැහැ ඒගොල්ලෝ දිමහනක. ඒක අපේම කරන එකෙන් තියෙනවා මේ ඒගොල්ලෝ පැහැදීමක් තියෙනවා. ඒගොල්ලොන්ට නායකත්වයෙන් රජයක රජයේ අරමුණ ගැන මේ යන ගමනේ යම් කිසි විශ්වාසයක් ප්‍රතිඵලයක් හම්බ වෙන ගමනක් තේරුමක් තියෙන වැඩක් මේ කරන්නේ. දැන් විශ්වාසය තියෙන හින්දා තමයි ඒකත් මේ විදිහට ක්‍රියා කරන්නේ. ඒ විශ්වාසය මගේ ඉඳලා පල්ලෙහාට ඔක්කොටම තියෙන හමුදාවේ. හමුදාව තුළ අපි දැක්කා මීට වසර කීපයකට ඉහතදී හමුදාව හැර යන සංඛ්‍යාව ඉහළ යාම. මම කියන්නේ මේක විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවෙන් බැලුවොත් යුද හමුදාවට තමයි වැඩිම අවස්ථාගත තත්ත්වයක් තිබ්බේ. මොකද පිරිස් වශයෙන් හමුදාව ඇර ගියා. ඔවුන් යම් කිසි අපරාධවලට පෙළඹුණා. අද පාතාලය කියලා හඳුන්වන මේ පාතාල සමාජිකයන්ගෙන් බහුතරයක් උනේ යුද හමුදා තෙබළු. ඉතාමත් හොඳ වෙඩික්කාරයන් පවා ඒ පාතාල අංශවලට යොමු වෙලා තිබ්බා. දැන් ඔබතුමා දකින්න ඕනේ ඇයි ඒ යුගයේ දෙවෙනි ප්‍රවණතාවක් ඇති වුනේ? ඒ යුගයේ යුද්ධය පැවතුණා. ඒ යුගයේත් නායකත්වය තිබුණා. ඒ යුගයේ දේශපාලන නායකත්වය තිබුණා. අද කියලා රණවිරුවා තනවිරුවා හැටියට මේ යුගෙත් හැඳින්නවා. ඒත් හමුදාව හැර ගියා. ඇයි ඒ? මතකද බලුවා හමුදාව හැරලා යන්නේ